විසින් තමයි මාව කෝප් කමිටුවට නම් කරලා තිබුණේ. ඉතින් එහි සභාපතිවරයා තමයි සුනිල් හඳුන්වති මැතිතුමා. ඉතින් මේ යහපාලන යටතේ එක්සත් ජාතික පෙරමුණෙන් මේ පොරු අල්ලන් යන මේ සටනේදී අපිට විශාල පිටුවහලක් වෙලා තියෙනවා, විශාල බලයක් ලැබිලා තියෙනවා. කෝප් කමිටුවේ සභාපතිවරයා ජීවීපීගේ සමාජික තව විමල් රත්නායක ඇතුළු ජීවීපීගේ ડોક્ટર ජයතිස්සවැනි අය ඉන්නවා කෝප් කමිටුවේ. ඉතින් ඒ අයගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේම සාමූහික සටනක් විදියට කෝප් කමිටුව ඉදිරියට යනවා. ඉස්රේකී දිව් ගුණසේකර වැනි මහත්වරු ඒ අය බොහෝ විට මම දන්න විදිහට ජාතික රැස්වීම ආපු අය. ඉතින් එයාට සිද්ධ වුණා පෙර වැරදි වහන්නට, ඒක මම වගකීමෙන් කියනවා. නමුත් අපි අද දෙකහමාරට කෝප් කමිටුවට මහා බැංකු අධිපතිවරයා අර්ජුන මහේන්ද්‍ර මහත්මයාවත් ගෙන්නනවා. ඉතින් ඒක රටේ මේ යහපාලනය ගැන කතා කරද්දී හොඳ තෝතැන්නක්, හොඳ නිමිත්තක් කියලා මම හිතනවා. ඒ කියන්නේ පොදු විපක්ෂය, හොරපොළ විපක්ෂය කොයි විදිහට චෝදනා කරන අය වුණත් අපිට අද ගෙන්නන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මෙවැනි දූෂණ ගැන අහද්දී අද මේ හොරපොළ විපක්ෂය කියනවා පලි ගන්න අය, ඒගොල්ලන්ට කිරිහැර කරන අය. මම දැක ජෝන් සෙරුදත් මැතිතුමත් කියලා දිනවා කොලිටනවා කියලා, මහින්ද රාජපක්ෂ මහත්තයා කොලිටනවා කියලා. මේ මුදල් අවභාවිතය කරපේවා, ඒ වගේම අහිංසක මහජනතාවගේ මුදල් ගසා කාපේවා, නැවත රාජ්‍ය භාණ්ඩාගාරයක සහ ජනතාවට ලබා දෙනවා කියලා තමයි අපි බලයට ආවේ. මම අහන්න කැමති ගම්මැතිල මහත්මයාගේ සහ මහින්ද රාජපක්ෂ විශ්‍රාමික ජනාධිපතිතුමාගේ දැන් මේ පරිගන්නවා කියලා කියනවා, බොරු නඩු දාලා කියනවා කියලා කියනවා. ඒ කියන්නේ අද අධිකරණය වැරදි කියලා ඔබතුමාලා පුළුවන් නම් නිර්භීතව කියන්න. ඒ කියන්නේ අද නීති පද්ධතිය විධායක අධිකරණය වැරදි කියන එක තමුන් ආසා පුළුවන් නම් මේ වගේ ඔප්පුවක්වත් සාකච්ඡාවක් පවත්වලා කියන්න. එතකොට අර ඥානසාර හාමුදුරු කට වරද්දගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනවා වගේම තමුන් ආසලට මේ නීති ඉදිරියේදී ඒ දේ සිද්ධ වෙයි. ඒ හින්දා අධිකරණයේ වරදක් කියලා කියනවා නම් දැන් මේ පලි ගැනීමක් නම් ඒ ගැන තමුන් ආසල ඇවිල්ලා කියයි කියලා මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මාධ්‍ය සාකච්ඡාවලදී. කොහොමත් මම කියන ප්‍රකාශ හැමදාම මම එහි වගකීම් බාර ගන්නවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු විශ්‍රාමික එතුමාගේ රජය සහ ඇමතිවරු කරලා තියෙනවා. ඒකෙන් තමයි ලංකාවේ පීඩිත පොදු ජනතාවට දුක් විඳින වෙලා තියෙන කියන බොහොම වගකීම් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් අපේ ජනාධිපතිතුමාවත්, අපේ මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමාත්, අගමැති රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාවත් එවැනි ජනප්‍රිය තීන්දු ගන්නේ නැහැ. එවැනි තීන්දු ගන්නේ නැහැ වර්තමාන ජනාධිපතිතුමාත් අගමැතිතුමාත්. රැකියා දශලක්ෂයේ ඉන්නත් එතුමා මේ සැලසුම් කරගෙන යන්නේ වෙනම විදිහකට. ඒ හින්දා මම හිතනවා ඒ දෙදෙනාගෙන් එහෙම රටට ආවෙඩක් නොවේවි කියලා ජනතාව කියනවා. මගේ ඉදිරියේදී සුනිල් හඳුන්වත්තේ අපේ ගරු සභාපතිතුමාගේ නායකත්වය යටතේ අපේ ලංකාවේ මෙවැනි දූෂණ වංචා කරන දෙපාර්තමේන්තු, කමිටු, බැංකු මණ්ඩල මේ සියලු දෙනා දැන් වලට පැනලා මේ විමර්ශන කරලා මේ හොරු අල්ලන්න පුරුදු වෙනවා. ඉස්සෙල්ලා කෝප් කමිටුව මේ වගේ වාර්තා එළිදැක් වුණෙත් නැහැ, මේ වගේ කතා කළෙත් නැහැ. නමුත් ඉදිරියේදී අපි යහපාලනයට එක්සත් ජාතික පෙරමුණට සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් ඉන්න මේ කෝප් කමිටුව මේ ක්‍රියාවලිය ඉදිරියටත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද දෙකහමාරට මහා බැංකු අධිපතිවරයාගෙන් අපිට ප්‍රස්තාර හසන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම ඇමතිවරුන් හරි ගෙන්නන අවස්ථාව තියෙනවා. කැබිනට් ඇමතිවරයෙක් ගත තියෙනවා. එතකොට අමාත්‍යාංශය ගත තීරණ පවා වෙනස් කිරීමේ බලය කෝප් කමිටුව අද ලැබිලා තියෙනවා.